බවාන් සබ දැසනක් දසේ ප්‍රම පෘත්ති විකාශයි ආරම්භ වන්නේ ම දේශන්යටබ ගැදර, ප්‍රමනු දේශන පවත් අ සිරස්ථල සර්ුණ පාක්ෂික ආණ්ඩුව මැතිඇමැතිකම් හා බල්ටි සහ සිදුරු නිසා ගෙලෙන නැව ගොඩබිමටගේනවා වෙනුවට ගැඹුරු මුහෝදටම අර්ගෙන යන අපේ රැල්! අද ටෙලිවැකයෙන්. විසි හතරවනදා ගෝටාවය ලංකාවට උදයංග කියයි. මයින්දරාජපක්ෂ කියන චරිතය එක විින් ටුට්ටක්කත් යැල්ලනෑ ගටාබී කියන චරිත දන්ගේ නොමේ බෝහ ලඟදයනවා සි්‍ය අතරද නවා මුලින්ම වාසුව මුහූදට දාන්න හදන කබීර් ප්‍රථම මේ නවධානේ දේශය පවත් වෙත. ගෝලියය දමල සංහිධාන සහ පුදගලින් අසාදු ලේකරින් ඉවත්කිරීමට රජකත්තීරනය සමාජයේ දැඩි ආන්දෝලනයක් නිර්මාණය කලාා. මෙම තවත් සංවිධන සහපුදගලෙන් පරිසක් අසාදු ේන ගත කිරීමටත් රජය පියවර ගත්තා. රජකත්ම පියවර පිළිබඳ සවිස්තර වාර්තාාවක් ජනදතිති මාධ්‍යශයේමසින් ඒ නිුත් කරතිබ. ක්14ගේ ආරක්ෂක කවන්සිලිය දෙදාස්කේ සැප්තම්බර් විසි අටවන දින යNSC දහතුයි හැත්ත ඇත්තුනේ ෝජනාව ඒකමතිකව සම්මත කරනු ලබූ පව ජනාධිපති මාධ්‍යංශය පවසනවා එමගින් ත්‍රස්ථවාදය මැඩලීම අරමුණු කොටගත් වගකම් මාලාාවක් සිය සසාමාජික රටවල් වෙත පවර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ යනුව එක්14ගේ නියෝගයාට තේ මූලිකව ත්‍රස්ථවාදයට අරමුදල් සැපීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දෙදාස් තුොළහා වර්ශයේදී අංක එක්දාස් හත් සිය පනස් අට ඇල ඉරක් දහනවේ රන ති ශේෂ ැසත් පත්තය ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජ්‍ය නිුත් කර තිබෙනවා යනුවේ නියෝ ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා විදේශකටතු අමාත්‍යවර වින් ආක්ෂ මාත්‍යංශ ක වර පත් ල ැති ත් ජති පපති මාධ්‍ය ංශය පසනවා යනුව දේශකටිතු ආත්‍යංශය තු යිත හිපකින් සමන්විත, කමිටුවක් මගින් මෙම පුද්ගලින් සහ සංවිධාන පසුගේ වසර කිහිපේතුළ. රස්තවාදය සඳහා මුදල් ආධාර සැපීමේ ක්‍රියාකාරිීත්‍යය අධ්‍යනයට ලක්කර ඇති බවයි, ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එයනුුව එම අධ්‍යනයේ සාක්ෂි පදනම් කොටගෙන ලයිස්තුගත කිරීම හෝ ඉවත් කිරීම සිදුකරන බවයි ඔවන් වැඩිතුරටත් පවසන්නේ. එයනුව එලෙස දෙදස් දා හතරවර්ශයේ සිට විදිමත් ගැසට් පත්‍ර මගින් එම සංවිධාන ලයිස්තු ගත කිරීම හෝ ඉවත් කිරීම සිදුකරඇති බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. දෙදස් දාහතර වසරේ සිට එලෙස ලයිස්තු ගත කළ සහ ඉවත් කළ සංවිධන සහ පුද්ගලින් පිබඳ වාර්තාාවක් ජනාතිපති මාධ්‍යංශය මෙලෙස නිකුත් කරතිබෙනවා මෙම අත අවසන් වරට දෙදස් විසි දෙකේ අටවැනි මස පළමුුවන දින ප්‍රකාශිත. දෙදස් දෙසි අනුව එක ඇලයිඉරක් බින්ඳුවයි දෙක ධරණ ගැසත් පත්‍රයටට දාළ. පූර් විමර්ශණ කටයුතු දෙදස් විසි දෙකේ මාර්තුමාසය තුළදී ආරම්භ කළ බවයි ජනාතිිපති මාධ්‍යංශය පවසන්නේ යන්ුව විදිමත්හා ැුරු ොරතුරුද්‍යනයකින් පසුව පොද්ගලින් තුන්සිේ දහසයක් සහ සංවිධානහයක් මෙමලැස්තුවයි නිවත් රීමට කටයතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යාංශය පෙන්වා දෙන්නේ මෙ අතර මෙිලෙස දෙමල සංවිධාන පහක තහන විවත් කිරීමට රජයගත් තීරණයට විරෝධය පල කරමින් ජනාධපති ලේකම් කායාලේ දිපිට විරෝධතාවයක් පවැත්තුුණ. ඒදී ජනාධපති ලේකම් කායයාලෙ වෙත ලිපියක් බහරදීමටද විරෝධකරුවන් කටයුතු කළ

හනම ඉවත් කර ගැනීම සහහා ඔවුගේ ඒ සුජාත භහවය ඇති කර තියනවද පිහනුව ආරක්ෂලයගන්තුමාගේ මොනවද හුන් සපරපු කොන්දේශ කියලම රටජනතාව කියනක තියවා. රටට ඩොල් ලබා ගැනීමේ අනමනින් දෙම සංගහනවල තහන ඉවත්කිරීමට රජය කටයතු කලා නම් ඒ විශල ැරත්ක් බ පාර්ලිමිතු මන්ත්‍රී ෆිල් ම ශල් රත් ේක පපසනවා. ඒ සියතටිබියෝසේ විකාශය වූ සුලිය දේශපාල බැරිසිරහට එක්වෙම. තහනට ලක්වෙලා තිබුණ ්‍රඩ සංධානහයක් එහි. හම ඉවත් කරන්නට රජය කටිතුක ආරක්ෂකමත්‍යංශ කටිතු කෙලා. මෙ රටේ ජාති ආරක්ෂාවට ඉදිරියේ දී කෙමමුද ආකාරෙන් බල පාරි. අහනම් වෙලාතිම සංගිධාන නැවත තහන් විවත් කරන නන්න නිවාර්ය මේ වගැෙන සම්පූර්ණ බුද්ධි වාර්තා ලබාගෙන ඒවානුව විශත්‍රේෂණය කළතම ඇතිර ගණ්ඩුවන්. අවට ගේයාටව ගන්න බෑ මේ අලුත් රජයක් න්‍යාව ජනතිපදේල්ලතම. මමාසයක්ගේ නෑ මේ මා සතුල තෝක්ොම කරන්න නංවෙලාවන්න. පනිවාර්යම විදශරටවල්ලු බුද්ධිර්ත ලබාගණඩඕන ඒගොල්ලොන්ගේ නිර්දේශ ලබාග්ඩෝඕනේ මට ඉවවැටන විදියටට ම දකින්නේ මෙවෙලායි විදේශ අපට ඩොලහි ගැත්තියනවා පොඩි සකයත් තියෙනවා. මේ ඩොලර් ලබා ගැනීමේ අරමුණින් මෙම සංවිිධාන හරහා යම්කිසි කෙනෙක් රජයට අපොරන්දු වෙලා හරි. එහෙම ක්‍රියාත්මක වෙන්න උත්සාය ධර්නාදි කියල මට සකැත්තිය. බ මේ ොල් හිහම ොල් ැති ප්‍රශ්න නිසා යිස් පෝරාව තියන ොල් ලාගන්නතමයි රජ මේ කටයුත්ත සිදු කරල තියෙනෙකෙන චෝදනාවක් එල්ල කරනවා. එය එසේ නම් ඒය ඔබ හිතෝද මේවෙලා නිවැරද කිය ඩොල්ොල්ට කෑ දරකේ ඩොල් හිංඟකන්නනීඉද රටේ අරක්ෂාව අවධන කරල්ලක් කරන එකක සම්ූර්ගදදි. එකවවා විශාල බාදර ප්‍රශ්නය අල්ලසක් වශය ොල්ර් දීලා ඒගොල්ොන්ට තිබුණු තහල්ියත් කරගන්න උත්සාහරන එකකරදදි. එකකන්ද මේකම්පූර්වාකිම රජයගණන්නඩුවනේ. ිටිස් සරත් අතීත්‍යය අපි රවැටි චවස්තාා තිබ්ා මට මතකයි රනිල්ලික්කම් සිංහම ඇත්තුමාගේ සටන් නිරාමේ දාත් දෙකේ අපි සම්පූර්ණ රැවටුනයි සට නිරාමේී. ඒකන්දාා අතීතයේ ඉගෙනගත්ව පාඩනුත් ඔළුවෙතියාගෙන ඒ බද ප්‍ර ාන ද ර ද ර් නය ව ය ්‍රස්වවාදයක බිහිි වක් ද ලන් ික් නතත් ්‍රස්වාදය ආරම්භ කිරීමට උතුරු නැගෙන් ර ප්‍රාකර. කරන්න ගිහිල්ලා මගදි කඩයි වැටිච්චාකාරය නැවතත් උද්ධීපනය කරන්න උත්සා කරනගිල පේනවා නිවාරයෙන්ම ඇම දාම ටයත් අරම්භකරපු කාලින්දලම දේශපාලක්ෂ කරපු වැරදි වැරදි තීරණ නිසා තමයි රටන්තිමට ශාල යද්ධක තල්ලුනේ අවරු තිහත් තිස්තක කර ැනුත් දේපාලක්චේවා අතක් සේරු කරලා අලස්ස ලෙසින් ක්‍රියාකරත් ඇති මේ රට සහපේය අනගත පරම්පරාට මහට වද න්ඩ ල් සවිානය පනද ඉදයාවාරා ඉන්දයා ඇතම් කණඩය හ තයි ඔවුන්ඒ පුහුණු වෙම් සහට සුදතකර. මේඒ ඉදාවත් ැදිහවීම ඇති දෝ කියන සකේ නැද. මං තන්න හම මිත රටගට එක පාටම ඇගිල දිකරනෙ සජාතාරාත්මකයි කියලා මංහිතන්න ජීන නැව ප්‍රශේව වනත් ඉදදියාාව පි එෙක්ක වර බැඳගෙන අපට විරද්ධව අපේ රට වෙනස් කිවීමේ පිර කාරම් කිරීම තරන් තුරද යයි කියලා ඒේ නවට ඇතුට එන්නවට දෙනකොට ඉදයා සම යම්කි සම්මුතියක ැවිල්ල තිබන තමයි හරිකිල තනවා විරෝධය දිගටම තියෙනවන එවනගේ නව ගෙන්නාාගත්තගේ විරෝධෙන් නොතකා. යගෙන් වනග බරපතල ගැටුවට මදන නද සරුපාක්ෂික ආණ්ඩු සම්බන්ධය ඇසනු කතා දැන් සරවා පාක්ෂික කියල කතා කර අපේ නුත් ජානාති පතිමා අගමතිකෙනකුත් පත්කරගෙන පිහිට ගත්ත. තරවා භක්ෂ ආණ්ඩුවක් ාජ පක්ෂල රකකින මුරගරුව බාට පත්තල නි ලික්ම සිහමත. රා පක්ෂ හරවා පහු ලියේට විල්ලතිනවා ඒ හු වාරක්ෂකරපු තක්ක ලටිත් අද ීරකතාගේෙන තෙලට විල්ලති. මේ රටේ සිස්ටම් චේන්ජ එකක් වෙනකොට ඕනි කියනකට සිස්ටම් චේජෙ කරනකොට පිරුද්ද කවද කණ්ඩායම් ඉන්නවා කියනට මේ රටේ මාජනතාවට පැන්නේ බල්ලෝ එලිය පැල තින මො පට්ියේ මොකද කියනන්නේ. සිස්ටම් චන්ජක් කරකොට එක ු කබලවෙනවා මේ රටේ මජනතාව තීරණය කරන්න අරගලය කරන්නවන කොතැද කිය. මේ වන විට සුබෝවාදී තත්ත්වයක් උදාවෙලා තියෙනවා සියලු පක්ෂවෙල මහිතන පක්ෂ එකක් දෙකක් හැරෙන්න්න. අනිකුත් සියලු දෙනා අද එකගතාවකට ඇවිල්ලතිී. සර්පාක්ෂික ආ්ඩුවක් කදන්න සමහරයා. අකමැතිනම් සර්වෝපාසිික්ක වැඩ පිනිිවල්කට යගේ දායකත්වය දෙන්න නොකොද හැමදාම වේචනය විතරක් තිබිල හරියන්නේන. පවතින්න ගඩ ගඩයනවිදී සරපාක්ෂිකන්නට අපේ සහෝගැකන්න විදායක බලට අපේ සයෝගයක්නෑ රාජපක්සලා තමන් දේශපාලෙන් ස්‍රච්චාාවෙන් විශ්‍රාම ගිහිල් වෙනුවට විවෘත්ත වැඩපිඩි වලක් තියෙනවන අපිියල්ල කරන්න. එහෙමනැතුව මේ රාජක්ස පවලට තවටයකින් හරිහම්පු කරගන්න ලළගේ දේශාන බලේ දස් තියනුත් හට කෙනියන්න සීමිත ොල් ප්‍රමාණයත් මංකොල්ලන්නද වැඩපිොුට අපිදන්දායකවෙන්න. තාම අර මැක්කගේ කතාව වගේ ඇහමදෑම ්‍රාජපක්ෂෝරු ඉන්න නිසා එම නැත්තමේ වෙනත් ප්‍රතිිපත්ති මෙය. කාරණ කිය කිය සජිත්වේමදා සහ්‍යයටවත් නත් අයටවත් මගහන්න පුළුවන් කකමන්න. එරි සාිී විපක්ෂනායක තුමාටත් අනි පක්ෂුලයටත් කියන පොදු එකඟගතාවක් හදාගන්න කියීම බලය දෙනකොට නිතරම එතුමා විවේචනය කරනවා හැබැයි අනි පැත්තිංක් දෙනකො මරබයින් දුවන තත්ක සජි ප ම පක්ෂය තුමා පත් ල ම හිතන්නන තුම කවදවත් ගම න ප තිත න්තුරුට එන්න සදනම තිනවා කියල තුමා හිතන්න තුමා ඔය කරග හිට විදියටට කැමිනට ඇමතක කරගෙන ඉන්න වෙන්නන්නේ. වා බිදින් සියලු රටෙන්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලිවිිෂන් ටෙලිවකියය දැන් ජනතාව තෙලේ බැදනකොට මහවුදල තාමත් බලයේ රගනවා. බලය සොයමින් ගේම් ගහනවා. එහෙම නැතුව මේ තෙලේ බැදන ජනතාව බැදෙන ප්‍රශ්නලට උත්තු. ර හයන පාටක් පේනතෙක් මානයකවත් නෑ. ඒකට හොඳම උදාහරණේ සර්ුව පාක්ෂික අට මගල. තාම ඇටවෙන් නැහැ. සර්වෝපාක්ෂික කිව්වට සරුව නැත්නන් ටිකක් පාක්ෂික හරි එකතු වෙලා කරන දෙයක් කළයුතුයිනේ නේද. හරි වෙලාවට අIMFF් ගේ නැහැ. ඒ ගේ නැති නිසා තාම අපට අමාරුයි කියමින් දැන් ඉඳලා වැඩක් නැහැනි එකතු වෙලා සර්ුව පාක්ෂික හදලා IF යැන ක්‍රමයයක් හොයාගන්. සර්වපාක්ෂක කියන්නේ පක්ෂ සියල්ල එකතුවෙලා යම් වැඩ පිළිවෙලකට එකඟවීම. මුලින්ම වැඩපිළිවල යෝජනා කරලා ඊට එකඟවෙන්ට අවශ්‍යයි. නමුත් මේ ගෙවුණු සප්ති කිහිපේපුරාම අප දුටුවේ හුදෙක්ම නැවටෝක් පමණයි. සජිත් එකවෙලාවකට කියනවා සහධනීය වැඩපිළිවලකට සහය දෙනවා කියලා. ආයෙත් කියනවා රනිල් එලවන රාජපක්ෂ කුණුලොරියට නගින්නේෙ නැහැ කියලා. මේ අතර අන්රුකුමාර දිසානාය කළ අහන්නේ කෝ කාලරාමුව කියේලා. සර්වපාක්ෂිකය අවුරුද්ධකටද දෙකකටද මාසේකටදි කියලා ඒ අය අහනවා. ඒ අහන ගමන්, අනුරල කියන්නේ දූෂිතයෙන් එක්ක එක්ට ඉඳගන්න බැහැ කියලයි. අද පොහොට්ටුවෙන් වෙන්වුණු ස්වාධීන කණ්ඩායම තවත් කතාවක් කියනවා. වාසුලා ගම්මම් පිලලා විමල්ලා මොක කරයිද කියලා හරියටම ඇත්තටම හිතාගන්න බැහැ. සමහරු හදිස්සනීතියට පවා. අතයිස්වානේ නේද සමහරු විරුද්ධ වුණා එනිසා හරියටම මේ කණ්ඩායම මොනවා කරයි දෙ කියෙලා හිතාගන්න බැරි සෙට්ටකක්ං. මන්ත්‍රේ කුමාරවල්ගම වගකීම් ගන්න සූදානම් කියලා කියපු අයකින්. ඒ රට හදන්නලු. හිටපු ඇමති පාටලිත් රටහදන්න සර්වපාක්ෂික වගකීම් ගන්න සූදානමින් ඉන්නවා. දැන් මේ දෙෙන්නම්ම සර්වපාක්ෂිකයට යන්න පුළුවන්. උත්සල ඉන්නේ. මෛත්‍රපාල සිරිසේනලා දයාසිරි ජයසේකර ලතුන් එක එක ජාතියේ හීන දකමින් එක එක ජාතිය කතා කියමින් ඉන්නවා නමුතිය මෛත්‍රපාල සිරිසේන හිටපු ජනාධිපති කිව කතාව අලුත් බල්ටියක පෙර සූදානමක්ම විය යුතුයි. වෙලාවේ රටති වෙන තත්ත්වේ හැටියට දේශපාරක්දගේ කළු සුදු බලලක නවේ තියෙන්නේ නතාව බේරා ගැනීම සඳහා අපේකට එකතු වෙලා වැඩගළ යුතුයි. මේ කියන්නේ අපි දෙන්නා එකට එක්වීලා තමයි වැඩේ දුන්නේ කියලද. දැන් මෛත්‍රපාල සිරසන ජනාධිපති කියනවා දේශ පාලක්තිින්ගේ කල්ලු සුදු බලබල ඉන්නේ පාලු මොන සුදුද. අපි නම් දැක්කෙම කලු. සුදු දැක්කේ ඉතින් ඔොය ඉඳලාහිටලා ඉගිල්ලෙනකොට පියාම්බනකොට තමයි. පියාම්බනකොට තමයි යාන්තං සුදක් පෙනුනේ. මතකද දින පනහේ ආණ්ඩුව ව්‍යවස්ථාව කඩලා මහින්ද රාජපක්ෂට අගමැති කමදුන්න ආණ්ඩුවනේද. අපට නම් ජනතාවට කියන්න තියෙන්නේ මේ දේශපාලලක්තිින් මේ කියනෙ එක නෙමෙයි තවඩිංගිත්තකින් කියන්නේ. එනිසා ඔය කලු සුදු නෙමෙයි දැන් බලන්න ඕනේ එදා කියපුව දැන් කියනෙවා සහ හෙට්ට කියන්න ඉන්න ඒවස් අම්බන්ධවයි. අද ඇත්තටම ජනාධිපති රනිල්ගේ, කපන්න බැරි අත සිබින්න පටන් අරන්. ඒ ජනාධිපති රනිල්ට ඇති ආදරය නිසාවච් ජනාධිපති රනිල් හොඳ නිසාවත්ම නෙවෙයි. දැන් හැමෝගෙම සිහිනේ තව අවුරුදු දෙකතුනක්ං මොනමොනහෝ ඇමතිකමක් නියෝච්්‍ය ඇමතිකමක් සොයා ගැනීම. එහෙම අරගෙන ඉතිරි ටික කාලේ ගෙවා දැමීම ඇත්තටම අයිංසක අම්මල තාත්තලා රෝහලේ ජීවිතය හා මරණය අතර සටනක ඉන්න දරුවට අවශ්‍ය බිහෙත් පෙත්ත ඉන්ජෙක්ෂන් එක නැතුව හඩා වැටන රටක් මේ කුසගින්න දරාගන්න බැරි මිනිස්සු මහපාරටැවිත් සිංගමන් යදිනවා පසුගේ වසරේ අගෝස්තුවල තිබුණ වගේ දෙගුණයක් ආහාරමිල ඉහළගිහින්. ඒ කියන්නේ සියට සේයක් ඉහළගිහින් ඇත්තටම උද්ධමනය මහබැංකු වාර්තාවට නම් අනුව සිට පඩහකින් ඉහළ ගිහින්. ඒයන්නේ ඇත්තටම පඩිය වැටුප භාගේයකින් අඩුවෙලා. එදා තිබුණු පඩියම ලැබුණට ඒ වැටුපම ලැබනට වියදම් කරනකොට දැනෙන බහන්ඩමිල නිසයි වැටුප භාගේකින් අඩුවෙලා කියලා ආර්ථික විශේසක්ඥින් කියන්නේ. මේ එකදු ප්‍රශ්නය කටවත් විසඳුම් නැහැ විසඳුම් කතා නැහැ. අයයම ෆියන්න දැන් කරගෙන යන දේවල් ගැන හෙළි දරව්වක් නෑ. විදුලිබිල නිසා කරන් පැදිලහිට පුජනතාවට දැන් ජලබිල නිසා වතුරේ ගිලෙන් නත් වෙලා මේ අපායෙන් රට ගොඩගන්න එකතු වෙනවා වෙනුවට මැති ඇමතිකම්වලට ඉව අල්ලනකම තමයි පේන තියෙන්නේ. ඒ වගේම තමයි තවත් සමහර කතා නි්පලයි සත පහකට වැඩා මේ වෙලාවේ මෙලෝ වැදගැම්මක් නැති ජාතික සත්වය කල්ලගෙන දඩුලේන ගැන ලොකු කතාවක්. අය මෙ යන අයව මුහදදාන්න වාසුල වගේ අය සූදානම් වෙනවා. මේ මෙලෝ වැඩක් නැති හිස් කතාවලින් පාර්ලිමේන්ටුවත් ඒකෙ ඉන්න අයත් අපේ රටම පුරෝමින් ඉන්නවා. ජාතික සත්වයා ලෙස දඩුලේන බැරිනම් තලගොයා හරි දෙපත්නයා හරි දාගන්න අපට රටට ජනතාවට ඇති ප්‍රශ්න මේ වෙලාවේ මේවා නෙවෙයි. හෙට දවස කළමනා කරණයට ඔය දෙසිය විශිප්පහම මොකද කරන්න කියන එක කියන්න. සිදුරු හැදුුණු නැවේ ඇතුළට වතුර ගලනවා. නැව ගිලමින් පවතිනවා. නැවේ කප්පිතගේ කාර්ය මණ්ඩලේ ඒකයන්න්න ඔයි දෙසිය විසිප්පහම එක එක ජාතිය වැඩ. සමහරුන් පොඩිපොඩි කෝප ෙලෙක්රගෙන අර පිරෙන වතුර අයින් කරන්න හදනවා. තව සමහරු නැවේ තියෙන ආරක්ෂිත බෝට් වලට පොරකනවා තම බලයධනයක ජීවිත බේරගෙන පැනලයන්න. තව සමහරු ගිලන නැවේ ඉඳගෙන බෑංචූන්ගහනවා. ඇත්තටම මේ නැවේ ඥානය බුද්ධිය ඇති අය මුලින්ම ඔය ඇතුළට වතුර ගලන සිදුරු වහන ක්‍රමයක් හොයෙන පාටක් තාම අපි දැක්කෙන මෙහෙම වතුරපිරෙන නැවකන් තව තවතුන් ගැම්ඹුරු මුහුද මැද්දට අරගෙන යන්න එපා හැකි විගස ගොඩබිමක් දෙසට යාාත්‍රා කරවන්න ඒ සඳහා නිවැරදිස් සහ කෙට්ටිම දිශාව වහාම සොයාගන්න මේ නැවයින්න අපට ඒක කියන්න වහාම මේ නැව... නිවැරදි සහ කෙට්ටිම දිශාව ඔස්සේ ගොඩ බිමක් දෙසට ගෙනියන්න වරායක් දෙසට ගෙනියන්න කියලා අද ටෙලිවැකිය මතක් කරනවා හිට ජති ෝටාවේ රාජක්ෂ ලබ වි හතරමණ ශ්‍රලංකාවට පැමිණෙන බව රුසිාව හි ශ්්‍රලංකා තානාපති උදන්ගගේ වේරතුන් පසනවා. මිග්ගනතින සබන්ධෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු ඊඒ කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවෙතා ද හස් පල කරමින්. මං නෑදැවල්ලන්න ප්‍රකාශ කීපයක් ගන්න තමයි සතදදා සයින්දන් තියන චෝදාවක්න මි්ගණන දෙනූ කියලා යපාලනය අවරුදු පහගොත්තිවරලා ගෝටාපයගේ අවුරදු දෙකුත්තිවරයිලා අවරුදු අතාහමාරක් මසාසුවතක් කිසිව දෙයක් චෝදනා කියපු චෝදනා පපුරගන්න බැරුව නලිය නොවද ම හොඳටම දන්නවා ඒ මික් ගණු දෙනුව. එදා ඒ අවශ්‍යතාවය අනුවගුවන් හමුදාව සිදුකර ම ගණ දෙෙන කරේ හැ මුත් මර්ට තමයි අද නිලධාරිතඒකක් ේ දීලා ටොපිය. No ේ මදීලා සල්ලකෝහොට මහිරේගියා මගේ ළමයි අදතත් දුක්විණනෙනො මගේ. ෝනට රට යන්න දින්න, ගෝටාාවේ රාජපක්ෂත් ඒව ගැන හයපුන තින්න තමයි ජනතා විසින් කරුමය විසින් යට යන්න දු මකද මේ වගේ මංවගේ දේශපල් පලිගෙනීමට ලක්වෙච්ච කොඩාකයින්න. කිසි කෙනකොට ගොටබයි දුන්නේ නැහැ සාධාරණ ෂට කරන නමුත් ගෝටාවේට අමත්කුණ මුලාමතකුට තමගේ සහෝදරය අමකුන් නොක්මට එන්ඩ ලංකාවටයි ලංකාමිනිස්ස හගෙන් පලිගන්න වාදරින් බලාගන්න ූ ංකාට අයුතු. මුත් එයාග ළගේ හිටකපුහංචයි හිදයාට යන්නව . No <len> <questo diversion> <inaudible> ඔහ මගේ පුං් ලොකුවන්මගේ පුතා. ඇබයි මයින්දරජ පක්ෂ කියන චරිතය එකවිින් චට්්‍රක්කත් යයිල්ලන ගෝටබේ කියන චරිතය අන් එතනයි වැරදුනේ නතාවක තෙරු ගෙන කියන ඕ කතා කතට දැන් එනවා මේ බොහම ලංඟදය නො මිදි අතරෙන්දනවා ලකාට හ වෙන එතුමා අපනෑ දේශපාලනය නිද වගේ ආපවුනන් අපේ ජනතාව මෝඩවඩ යුතුන ඕ දේශාත්යෙ විදේ දක්ෂයක්නේ නිධරයක් විදිය දක්ෂි. යයානු යජනන් වැඩිරගැනීම සඳහ නව බිසාහ රෙගුලාසසි පකාරීවනු ඇති. බ කොරයානු තානපතිවරයා පවසනවා. ඒ අග්‍රමාතය දිනේශකුණ වර්දන හමුව අවස්ථාවේද. අග්‍රමාත්‍යය දිනේශකනවර්දන හා කොරයානු නරජය තානාපති සතුෂ වචිංජෝොන් අතර හමුවක් අග්‍රමමාති කාරයේ දී පැවැත්ව වන. රජය ක්‍රාත්ම කර ඇති නව පහස වීසා ක්‍රමවේද වැඩියෙන් කොයාන අයජිකින් ශ්‍රිලංකාවට ගෙන්වා ගෙනීමට උපකාරව නතර ක්ද සසයස දශකේද ශිලංකවට වැඩිම ආෝජනයන් කළ රට බවට පත්ව සිටි කරයාාවට යලියමත්වට පත්වීමම අවකාශයඇයි තනානපතිවරයා එහිදී ප්‍රකාශකරතිබෙනවා පුනජනය ලශක්ති වාරි ර්ග ෘෂිකරම යන්ත්‍රප කරන නිෂ්පාදන අවෂද සහ වයිදධප කර නිෂ්පාදන ආද අන්ශයන් හි කොරියානු නව ආයෝජන සහහා අවකාශ තිබෙන බව අගනාාමතිවරයා මෙහිදී පෙන්වාද තිබෙනවා. එෙන් ලංකා ාදන. ලකා දහ වෙලද විසු ඇතේ ලඳ පල අලි කිරීම හැකියාවන් තිබෙන බවද ග්‍රමත්්‍යවරයා පෙන්වා දී තිබෙනවා දෙෙරට අත්තර තානාපති සබඳතාව හලිස් පස් වන සංවත්ර නිමත්තයෙන් වි ෂේත්‍රය හි වැඩ මුල සහොරයානු චිතපට ප්‍රදශනයක් ද පැවැත්වීමට පේක්ෂක් කන බයි කොයනු නාපතිවරයා මෙම හම ද සඳහන් කර ඇත. මෙමවස්තාවට ග්‍රමාත ලේකා මනුර දිසානායකද සහභාගේ වුණ. ලකාේ ආර්ථක ගොඩගැනීම සඳහා පවතින ක්‍රමවේදේ විශාල වෙනසක් අවශ්‍ය බ පාර්ලිමන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා.ම අතර පසුගේද වාසදේව නාක්කාරමත්‍රවරයා සිදුකළ. IMF සම්බන්ධෙන් ප්‍රකාශය පිළිබඳවද ගි හශි මන්ත්‍රීවරයා පිළිතුරුල බාදුන්නා. ඔ පෙන්වා දෙන්නේ අIMF යාන අය මුහදේ දැම යතුනම් ප්‍රථමයන් මුහදර දැම යුත්තේ වාසුදේව සහ හිටපු අග්‍රාමාතිවරයා බවයි. දැන් දවස්තක කටකාලින් ෆිච්චා ඇතනේ අපේ රටේ නෑෂටේනිිකත කිරීම. අන්තිම අඩියටම ඩිෆෝල්ට එකන්නේ නය පැහැර හරින්නෙක් කියන ලෙවල් එකට පල් හරිගෙනව. එතනින් පල්හට යන්න තරන්න අපින්න අන්තිම ස්්‍රේනිගත කිරීමේ ඉහල එන්න හැකියාවක් නැහැ අපේ මේ ආර්ථික ප්‍රතිසංස්කරන්න කරන්න අපි එකඟ වනේ නැත්ත. වෙන කවරු කියන නිසා කරන්න ඕ නැහැ. අපේ දසක ගානක්තිස්සේ නොකරපුදේ දැන්කරන්න සූදාන නැත්තං දෙයනේ කියන්න මොකක්්ද තියන විකල්පය. මොකක් දෙ විකල්පය. මේක රනිල් වික්‍රම සිංහ ජනාධිපතවරයා කිය නිසා කරන්න ඕන දන්නෙමේ. එතුමා. ඒම අත්වසය වැට පිලික් කිදිරි පත් කලන සමගජන ලේ තමයි වැඩ පිලික් කිදිරි පත් කල මේ වැඩිවෙලට විකල්ප වැඩපිළිවටක් තියන කරුණා කල ඉදිරි පත් කරන්නට පර්ල්ලිමේතට ගන්්ඩ මේ මිනිස්සු ලේබල් ගගහා සමාජවාද කියනවා ලිබරල් කියනවා. අ නව ලිබරල් කියන එක ලේබල් ගහලා වැරදි ප්‍රතිපත්තිවලින්ත මේ රට විනාස කරල තිය. බොරු රට කියල කිය කිය ලේබල් ගහ තමයි රට නැතිරල තියන් ඕකස්ස දවතුන්න්නු තින්නවා මේ විදවත්තාය හරය ඩ. විස් විසියක ඩිසම්බර්මාසය වෙනකොට රාජ්‍ය අතනල රුපියල් ්‍රිියනයකට වැඩි ප්‍රමාණයක් නායා අරන්ත් නිිතයල් සස්ාව වි්ව විසක වනකට පාඩුව රපියල් ිියන්න තු සය හලස් පහයි. ැ අපි කොහොම රජය සේකන්ගේ පඩිගේෙවන්න රුපියල් බිිය අටසය හලිස් පහයි තෝට ඉතිම මේ ඔක්කම එකතු වෙනකොට කොහොමද මේවා එක්ක පාඩුව නතර කරන්න නාස්තිය අතරන්නනේ දූෂණය අතර කරන්නටන ප්‍රතිංස්රණය කියන්නේ එතනින් පටන් ගැනි සහ ඒකන ඔක්කම විුණලා දැමීම නෙවයි මේතර අ. යාම සඳහා කටයතු කරන සියලු දෙනා ොහොදර දැමියතු බවට පසුගේදා වාසුද දෙවනනානයක්කාර මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට අද පාලිමෙන්තු මන්ත්‍රී කාබී හශීම් පිළිතුර ලබාදුන්නා ලංකාව වැඩිය අෆකෙන් ගත්ත නාය ආදාර මුදලගත්තේ දෙදා සාට මහින්දරජ පක්ස ජනාති පත්ම අහතකේ ඒේදාේද මහින්දරජ පක්ෂමහතක ැබිනට්ගේ වාසු දේවනානයක්කාර ඇමති වරේ ඒමනන් වාසුදේවනනායයක්කාර ඇමතිරයා ඒදා ඉල්ලා ස්වෙන් ෝන් අද ලෙදිය ඇඳගන දෙය කතා කරන්න ඒවා රජ ක්ෂලත් එක්කම යාවතම ඉස්සරම මුහදර දාන්නුව නැතේ. ඒ දවස්සර යෙම ෆ්කෙන් හිලා ආතා නයගන්න කොට ප්‍රතිරෝ ගත කිරීමට යටත්ව යාලා අරමනීට පොයනෙ කොයද හන්ඩ දැගල්ල කියෙන තවකතාව. එනිසා යාවතම ඉස්සරම මුහදර දාන්නුවනගේ අපි කියන්න. හපාල රජය සම ේශපාලන පලිකනීමමට ලක්කු පරිසක් වෙත වන්ද ලබදීමට රජය නැති තිීරනේ සම්බන්ධයෙන් හටපු ජනාදපති මෛත්‍රි පලසිසේන සහ පපක්ෂනායක සජිත්‍රම දන්සය දැඩි අප්‍රසාදේාල කරනවා. यहां ප රජ සම අගයට පත් ராஜජ ල ரிට வந்தண்டி වීමට උත්ම රජ සூධනමෙන් සිටන වට වන ප போොත් அ අප යේ සත ප්‍රදහන පොතිවිකාශය ේ වාර්තා කලා ඒස ස බද හිට පු ජ තිපති මපල සිස නිවතනයක් නි குුත් කරතිබෙනවා. එම නිේදேன் උපතා න. දෙදස් පහලவே සිට දෙදස හනவே හ පால்න காலே තුද දේශප පලගනි ට ලක්வූ අ සந்தහන් කරමින් ராஜ் ලධහரி සහ ආතන ප්‍රධනී හිප දෙනකට රුපියල් ෝட்ட ග න් දිගේවීම සඳහා. ත්ම රජයේ සූධන ති බට වි ොතු රේ අදල වන්තිගේවීමට නිදේශීතිබෙන ම ලකන පරිශීලය කිරීම ද පහැදිලි වන්නේ ොහු පිරිසකගේ නම් අධිර ේක්‍ර මාග ම ගන්න ද ීරන මස ඒ හද දේශපල පලිගන ෙස ැව දුස ො යි. එ ල කා දහ පක්ෂලෙස පැදිලිවම රට ආර්තික අර්දයක් තිබෙන අවස්ථාවක මෙමනි ආකාරයක තෝරකත් විශේෂත පිරිසක් වෙනව රපියල් කෝටි ගනන් න්දිගේගීම රජය කටයුතු කරන්නේ නම් ඒස සඳහ අපගේ විරෝ දේ සහ අසතුට ොහ ජේයට ප්‍රකාශ ම . ුතේ නතාවත් රටත් ආර්ථික අර්ුදෙන් ගොඩ ැනීමට සියලු ක්තිය යදවීම විස. ජනතාවගේ මුදල් මෙලිස කාබාසිනයා කිරීම නොවේ මෛත්‍රි පාල සිරිසේන සහපත ශ්‍ර ලකා නිදහස් පක්ෂ, ඔපට ගැනීම අවසන්. මෙ අතර විපක්ෂනායක සජිත් ප්‍රේම දසද මේ පිළිබඳව අදහස් පල කළලා. අපි හන්න කැමතියි බංකලොත් රටක බංකලොත් රජයක ප්‍රධහනතම වගකීම නිල්ලධහරයයි කියන්නූ කොට්ටාසයකට වන්දි මුදල් ලබාදීම. ලක්ෂ දෙසී විස්සම අනාත ස්ටින මොහදක. හමද මේ නිල්ලධහරින් කොට්ාසට මේරටේ බදුගෙවන්නන්ගේ සල්ලි. මේරටේ ජනත අරමුදල් වන්දි හැටිට ලබා දෙනව කියන පත්ත්‍රිකාවක් දිරිපත්කරන්න සදාචාර සම්පන්නද. රජය රටේ ජීවත්තන ලක්ස දෙසය විශ්සගනින්ම පලිගෙනම් කල්ලදී.ඒ ලක්ෂ දෙසේ විස්සටන වන්දි ලබාදීතු කාල එලබෙ ලදේ. තමුන් නාන්සෙ ආ්ඩුව ඇතුළට තියෙන ගණු දෙනු ජනතාවගේ කරපිට බරටන්ට උත්සාහ කරන්නට එපක් දැන්කරන්න තියෙන ගණු දෙෙනු තමයි ලක්ෂ දෙසේ විස්සකට සහ ලබාද. එ අපි තරේම විරුද්ධ වෙනවා ඒ වගේ අමාරු ඒලා රටේතියන සීමිත මුදල් මේ නිලධාරෙන් කීප දෙනකොට කෝටි ප්‍රෝටි ගන් වන්දි ලබාදීමේ කටයුත්තකට යොමු කිරීම ගැන. රජය අපි කියනවා ඇන්ඩෙ කියලා සරවපාක්ෂිකණ්ඩු. අපිත් ැිණෙටකට එන්ඩේ කියන්නේ මේ වගේ ඕඩ තකතීරු යෝජනා ඉස්තිර කරන්නද. එ පොත් සමගින් පොපෙන් සගන්න්න ෝදේසන ප්‍රෘත්තිවිකාශයෙන් යි තමුව මුදහවල් දොලහට මධ්‍යාන පෘපත්තිය සම්කයෙන් ඔබට ස්වදායි දිනයා. පතා අලුත්වේටියෝ සහ ප්‍රවල්ති නරමීමට එහත බටන එක ක ලික්කර සසිත TVව සබස්යිප් කරන්න. අලු ්‍රවඩිය ගැන මුලින්න දැනගන්න මෙම සීනෝතෙක් කරන්න.